ඒක පොඩි අඩුවක්. අපි කතාව පටන් අරගෙන තියෙන්නේ ඒ අත්දැකීම් වල. එහෙම නැත්නම් මේ බයිසිකලයකට රෝද දෙකක් උඩ ඒ වගේ මාරාන්තික එහෙම නැත්නම් අවදානමක් එක්ක සෙල්ලම් කරන කොල්ලෝ ටිකේ මේ ඉතුරු ටික. තරිතර මේ විදිහට මේ ගෙදර මොනහරි තියෙන පොඩි කන්දන් බයිසිකල් තියෙන ඉතින් මේවා පුරුදු වෙන්න මම ගොඩක් දුප්පතයි. මට එහෙම කියලා බයිසිකලයක් ගන්න තත්ත්වයක් තිබුණේ නැහැ කාලිනම්. ඉතින් මම චැලියෙන් තමයි මුලින්ම බයිසිකලයක් පදින්න බයිසිකලයක් කියලා නිකන් පැද්දේ චැලියා. ඊට පස්සේ කොහොම හරි මේට් එකක් පැද්දා. ඉතින් යාළුවන්ගේ තමයි ඒක මටම කියලා තිබ්බේ නැහැ. ඉතින් යාළුවන්ගේ තාත්තලා කිව්වා තමයි මම පැද්දේ. එහෙනම් පැද්දෙද්දි ඉතින් දැක්ක ස්ටන්ට් කියන කලාව. ඒකේ ඉතින් අමුතුම දේවල් කරනවා. කොහෙන්ද දැක්කේ කොහෙන්ද යා? ඒවා ඉතින් ටීවී එකේ ගියන මම CD වෙනම ගේනල්ලා මම බලනවා. මේ කියන්නේ ඊට පස්සේ ඒවා බල්ලා පස්සේ පහු කාලේ යනවා ඉතින් ඒ Facebook කියන්නේ Facebook එකේ යනවා. ඊට පස්සේ YouTube තිබ්බා. ඒ වගේ ගොඩක් බැලුවා. බලද්දී මට හිතට වැදුනා හිටගෙන යනවා. එහෙම කරලා බැලුවාට පස්සේ ඉතින් මට සාමාන්‍ය මීටර් 100ක් විතර යන්න පුළුවන් මුලින්ම. මම දන්නේ ඉතින් එහාට මට යන්න පුළුවන්ද කියලා. ඉතින් මම බැලුවා මීටර් 100 යන්න පුළුවන් හරි මට පුළුවන් එන සතුටුයි දැන් ඉතින් හිටගෙන යනවා කියන්නේ. කොමාරි මේ ඔබ හිටගෙන යන්න පුළුවන් වුණාට මට ඉතින් හරියටම يعني ගාඩ් අර මේ මොනවත් ගන්න නැහැ. බයිසිකලයක් තිබුණ නැහැ. යාළුවන්ගේ බයිසිකල් වලින් පැද්දේ. ටෙන්ෂන් ගොඩක් උඩ තමයි ඉතින් හිටගෙන ගිය මොන බයිසිකලේද? ඉස්සල්ලාම මම CD 100 එක. ඊට පස්සේ ඩිස්කවර් යාළුවන්ගේ වා. ඉතින් අර යාළුවාගේ බයිසිකලේ වුණාට මට බයයි ඇත්තටම මේ මොනවාරි වුණොත් මම ඒක හදලා දෙන්න බෑ. ඒකින් නෑ ඉතින් මම ඒ බයත් එක්ක ඉතින් මට අරගෙන පුරුදු වෙන්නම දෙයිය දුන්නා ඉතින්. බය තමයි පුරුදු කරේ. දැන් එතකොට මේ විදිහට වැඩේ පටන් ගන්නකොට සාමාන්‍ය වැඩක් පටන් ගන්නකොට ඉස්සරලාම අපි කියන්නේ අම්මට තාත්තට ඒ ගෙදරටයිනේ. දැන් ගෙදරින් දැන් මේ කොල්ල පටන් ගන්නකොට මේ වැඩි බයිසිකලේ හැන්ඩල් එක අතහැරලා හිටගෙන යනවා තාත්තට එනකොට ගෙදරින් මොකද කියන්න පටන් ගත්තා? ගෙදරින් කියන්නේ චූටි කාලේ ඉඳන් අම්මා මං යන දන්නවා. කියන්නේ මම මුලින්ම බොරු කකුල් ගියා. රෝද සපත්තු වැද්ද. ඒක කවුද කියලා දුන්නේ? ඒක කවුරුත් කියලා දුන්නේ නැහැ. මම ප්‍රායෝගික කරලා බැලුවා. ඊට පස්සේ ඒ වගේ බැලන්ස් එක දියෙද්දි මම ඔය හිටගෙන යන්න පුළුවන් වෙද්දි මම ගිහලා අම්මට කිව්වා, අම්මා මට මෙහෙම පුළුවන්. අම්මා කවදාවත් දන්නව නැහැ මට අඩු කැඩේ යරි මේ කියලා. අම්මා බලාගෙන ඉන්න මොන දේ කරත් මම මොකක් හරි කරන්නෙම ඉතින් කවුරුත් නොකරන දෙයක්. ඒ චූටි කාලේ ඉඳන් මගේ හැටි. ඉස්කෝලේ උනා ටීචර්ලා ඉතින් බයින මට තමයි. ඉතින් මේ කොහොමරි හිටගෙන යන්න බලුවාම මට වැඩේ සෙට් වුණා. සෙට් වුණාට පස්සේ මම දවසක් ගියා මේ ගේ ගාවේ නම් මගේ ගේ තියෙන දඹුළු පාර අයිනේ. සෙඩ් එකේ මීටර 100ක් විතර තියෙන්නේ. මම කොහොම හරි එතෙන් ගියා සෙඩ් එකේ තෙල් ගහන්න. ගහගෙන බයිසිකලේ මම බයිසිකලේ ගත්ත අලුත. ඉතින් හිටගෙන ඇද්දි මේ ගොකලන් පොලිස් ට්‍රැෆික් මහත්තයෙකුට මම හිටගෙන ඇද්දි අහුණා. ඒත් මට එතන ඉරිය ට්‍රැෆික් කොයිසි මහත්තයා ජරත් මහත්තයා කිව්වා කොල්ල කොච්චර ගල් ගැහුවත් ඒවා මල් කියලා හිතාගනි. මේ අතාරින්න එපා ඔයා වැඩේ කරගෙන යන්න කියලා. ඒ වචනේත් මගේ ඔළුවේ තිබ්බා. ඊට පස්සේ මම දවසක් හිටියා පොලිස් කූඩුවේ ඉන්නකොට මට මගේ ඔළුවේ දැන් මම අම්මා එනවා බලනවා. දැන් මගේ කිසිම සැලසීමක් නැහැ හිතට. ඊට පස්සේ මම කල්පනා කරා දැන් මම එතකොට දන්නේ නැහැ අයියේ ගිනස් වර්ල්ඩ් රෙකෝඩ් එකක් තියලා දෙහිටගෙන ගිහිල්ලා කවුද තියලා තියන්නේ කීයක් තියලා තියනවද කියලා මම දන්නේ නැහැ. ඊට පස්සේ එදා පොලිසියෙන් හිතාගත්ත දේ මම එදාම රෑ අපේ අම්මට කිව්වා අම්මේ මට මෙහෙම දෙයක් කරන්න ඕනේ. දැන් අම්මත් අහන මම එතකොට දැන් කවුද ඔක තියලා තියන්නේ දන්නවද කියලා. මම කිව්වා දන්නේ නැහැ. අපි හොයලා බලලා කරමු කියලා. ඊට පස්සේ දැන් මට ආසාව තිබ්බා ගිනස් වර්ල්ඩ් රෙකෝඩ් එකක්ම තියන්න ඕනේ. ඊට පස්සේ අපේ ගේ ඉස්සරහ හිටිය ආසිර අයියා එයාට මම කිව්වා ගිහිල්ලා අයියේ මට මෙහෙම දෙයක් තියෙනවා කොහොමද කරන්න කියලා. ඊට පස්සේ එයා ගිනස් වර්ල්ඩ් රෙකෝඩ් බුක් එක අරන් බැලුවා. මම ඉතින් සාමාන්‍යයෙන් ගිනස් වර්ල්ඩ් රෙකෝඩ් එකේ කිලෝමීටර් 100ක් 20ක්වත් තියෙයි කියලා. බලද්දී ඉන්දියාවේ කියලා තමයි ගිනස් වර්ල්ඩ් රෙකෝඩ් එකේ තිබ්බේ. කිලෝමීටර් 32 මීටර් 300යි. රත්නේෂ් පාණ්ඩෙන් කියලා එයා ගිනස් වර්ල්ඩ් රෙකෝඩ් තුනක් විතර තියලා තියෙනවා. 32 කියද්දි නිකන් මට හිතා ගන්න බැරුණා කිලෝමීටර් 32ක් නේ කියලා. ඊසි වගේ. ඔව් නේ. මගේ ටාගට් එක 100යි. මොනවද ඉන්නේ? ඒ කියන්නේ යකට දැනෙන්නෙත් නැහැ. දැනෙන්නෙත් නැහැ කියලා. ඊට පස්සේ කොහොමද මම කිව්වා අයියට අනේ මං හිතුවේ නෑ කිලෝමීටර් 32ක්. මම කිලෝමීටර් අපි 100 දියමු කියලා. ඊට පස්සේ මං කෝ අයියේ මේ දැන් මේක කරගන්න ඕනේ කොහොමද හරියටම හරි කරගන්න ඕනේ කියලා. ගිනස් වර්ල්ඩ් රෙකෝඩ් කමිටියක තියෙන්නේ ඉංග්‍රීසි නේද?
इमेल हर तमें फोन नंबर मनोवते रजिस्टर रजिस्टर लक्षा मार्क लंका मुद्दे कुमारी मट गमे कटी कुदर सली क्रीडा मत से मट पनस्ना दयाश्रिया मट मे ट्रेनिंग ने दीव मदल दुनिया कुदरे क्रीडा मत से कुदर मे उदर गमे हिट कटी मेकूला मट सा रूपये असूद हकारी මෙහෙම දෙයක් තියෙනවානේ දැන් ඇත්ත කතන්දරේ තරදුලගේ හැකියාවට අපි ආදරේ මේ තියෙන දක්ෂතාවයේ වෙනස අපි ආදරේ ඒ හින්දමනේ මේ මේ කණ්ඩායම මේ වෙනසේ මේ රූප සටහන් වල මේ සටහන් කරගන්නේ මේ 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 තරුණයන්ට අපේ ඇල්මක් කැමැත්තක් ආදරයක් තියෙන ඉඳ හැබැයි තරදුලගේ ජීවිතවලට ඊට වඩා මේ රටේ මිනිස්සු ආදරේ මේ ක්‍රීඩාවත් එක්කලා ජීවිතය හරි අවදානම් තරදුර ඇත්තට මොකක්ද හිතන්නේ මේක කල යුතු ක්‍රීඩාවක්ද නැත්නම් මේක තව කෙනෙක් මේක කරන්න පෙළඹුණොත් සහ ඕන වුණොත් තරදු මොකක්ද දෙන පණිවිඩේ මම කියන්නේ මේ ක්‍රීඩාව नवत्न कर्ला बलो मेघ मेकड़ विलावाई गुड बलपान दी बुधन आसे गुड़म बलपान पंडल दीने बैसीगले ये दीवा मत दिव्य कील रखे ये दीवा उड़ी दिव्य बालन ये दीवा रखे अम्म यादरी तीनने अने मतना आप अम्म अम्म पिटिपस्ल नुक हई अग्दीन कवदा तुवाल करवा ये दीवाल नी अयो तुवाल वेला निकाय गमनाथ असंक अपे रसिक बिंदन अंजन जयंत अभी कट्टी गीला मे गर्भ वेड़क कुरुनागल पत्ते हर दक्ष कोल्लोटिका तेर मे बाइकियाने अकूर दिखा कुनाट पुते जीवित कियाने अकूर दिखा कैनिसा बल्ला कल्पना अनेक पारन पुड़ी उठ बैन बैसीकल इधर पद ना कि बनी नीप नुबेन बे है भाई ये अतर बेनुंगा दक्ष वेला अंतिम एन बेनुंगहन कथा की समहार दीवा बेनुंगहन समहार दीवा समहारा अभी कम हिरेवे प्रश्न तीनवा कि हितना मे प्रश्न मुखाद कि कथाक मे प्रश्न अभी मे प्रश्न अहुन मे प्रश्न अहंड तिब्ब मे वगे प्रश्न की अंड तिब्ब अतन हिरेवेनवा मिथन बूर लेना ये साकाचार दीवा हितेनवा रावण गण कर साकाचारे प्रश्न एक पुदुमे अग्न वाल कथा विक नोकिया की मनुष्य आत्मेय सामान्य मनुष्य खटेट ओब अप इदिरिये पेनी सिटिन ऋषिवरे किला ओब किया अनुसार करनोद नै एहेम कियन्ने एहेम कियन्ने मम अतिशयम सामान्य सरल पुद्गलयेक हबैय मम विशेष क्रमवेदकट विश्वयत् एक्क संबंध वेनवा सह मे दनुम मे तोरतुरु समाजगत करमिन इन्नवा एपमनयि ओब अध्यापनयट एहा गिल्ला अध्यापने नैत्तम ध्याने दैन ओब किव्वाने ज्ञाने नैत्तम अज्ञाने तियेनवा किला एहेमनम ओब लोकु कथावकट अरन आवा ओब ए विधियट ध्यानगत वेला इन्नवद उदाहरण सिद्धार्थ कुमार आलार काला उद्धकरां मनसगत अब हिसाक दिल तीन
හිසක් දීලා තිබෙන්නම හිස් කිරීම සඳහා ඒ හිස් කළ යුතුයි අපි හිස් කරන්නේ නැතුව ලෝකෙ දෙන ඔක්කොම ප්‍රශ්න මේකට පුරවන් ඉන්න නිසා අපිට කිසිම දැනුමක් විශ්වයෙන් ලැබෙන්නේ නැහැ අපේ මිනිස්සු ධානයට ඉඳ ගන්නවා භාවනාවට ඉඳ ගන්නවා ඉඳගෙන කියනවා කිසිම දැනුමක් මට එන්නේ නැහැ ඒ හින්දා මේක බොරුවක් හැබැයි Tamange ඔළුවේ පුරවගෙන ඉන්න දේවල් හිස් කරලා තිබුතින් මේ දේවල් ලබා ගන්න පුළුවන් මම උදාහරණ දැන් වර්තමාන සමාජයේ උදාහරණකින් කිව්වොත් මගේ දුරකථනයේ තිබෙන යම්කිසි වීඩියෝවක් මම ඔයාලට දෙන්න කල්පනා කරනවා ඔයාලට ගන්න ඕන හැබැයි සම්පත් ඔයාගේ ෆෝන් එකේ ගොඩාක් දේවල් තියෙනවා පුරවලා එතකොට මම දෙන එක යන්නේ නැහැ හැබැයි අනවශ්‍ය දේවල් අයින් කරලා තිබ්බනම් තාම පහසුවෙන් මම එවන පණිවිඩය ලබා ගැනීමේ හැකියාව තියෙනවා ඒ නිසා වැරද්ද තියෙන්නේ තමන් මනසේ පුරවගෙන ඉන්න දේවල් හිස් නොකිරීම තුලයි බුදුන් වහන්සේ පව භාවනාවට ඉඳ ගන්නට කියන්නේ හිත එක අරමුණකට ගන්න. එක අරමුණකට ගන්නවා කියලා කියන්නේ අනෙක් අරමුණු සියල්ල හිස් කරන්න. තමන්ට අවශ්‍ය අරමුණ ගන්න. විශ්වයේ දැන් ඔබට ලබාගත යුතු දැනුම තියෙන මේට වසර 5000කට පෙර රාවණා යුගයේදී ගුවන් යාන තාක්ෂණය කොහොමද තිබ්බේ කියන එක ගැන නම් ඒ අරමුණ විතරක් තියාගෙන අනෙක් සියල්ල හිස් කළ යුතුයි. ඊට පස්සේ බලන්න දැනුම එනවද නැද්ද කියලා. එහෙම ආවෙ නැත්නම් මම කියන කිසිවක් පිළිගන්න එපා. ඔබ කිව්වා වසර 4000ක් කො 5000ක් අතර කාලයකට පස්සේ ඔබ මේ විශ්වයට එනවා මේ කතාව මොහොයි කියන්නේ මම නෙමෙයි එතකොට ගයන් ඒ වසර 4000ක් අතර කාලේ ඔබට මතකද ඔබ කොහේ හිටියා කියලා නේද වශයෙන් මම කියන්නේ මේක කොහෙද හිටියේ කියලා නෑ ඒකයි මම කිව්වේ මතු පිට සමාජය තුල පේන කාරණා විතරයි මිනිස්සු දකින්නේ මිනිස්සු විශ්වාස කරන්නේ ඒකේ තේරුම අපිට පේන්නේ නැති කොටස නෑ කියන එක නෙමෙයි දැන් අපිට පේන උපරිම දුරක් තියෙනවනේ පියවි ඇහැට නේද එතකොට සම්පත්ත පියවි ඇහැට පේන දුර සම්පත් විශ්වාස කරනවා ආ රයිට් මේ මේ දේවල් තියෙනවා මේ දේවල් තියෙනවා හැබැයි එතනින් එහාට දේවල් නෑ කියන්නයි තියන්නේ එතෙන්ට යන්න නම් Taman ඉස්සරහට යන්න ඕන අඩියක් හරි අඩිය අඩිය ඉස්සරහට යන්න යන එතනින් එහාට දේවල් පේන්න පටන් ගන්නවා මහා රාවණ රජු දස ශීර්ෂපති උනේ හිස් 10ක් ඔහුට ඇඳලා තියෙන්නේ රාජ්‍යයන් 10ක් පාලනය කළ නිසා නෙමෙයි ඔබ අහපු ප්‍රශ්නට මම උත්තරයට එනවා එතනින් තමයි මම එන්නේ ප්‍රවේශය ගන්න හිස් 10ක් ඇඳේ රාජ්‍යයන් 10ක් පාලනය කළ නිසා නම් මම යෝජනා කරනවා මහා රාවණ රජු ගැන කතා කරන්නේ නැතුව ඇමරිකාවේ ජනාධිපති ගැන කතා කරන එක ඊට වඩා හොඳයි ජනපද 51ක් විතර පාලනය කරනවා රාජ්‍යයන් 10ක් නොවේ ඔහු පාලනය කළේ ලෝක 10ක් අපේ සෞරග්‍රහ මණ්ඩලයට අයත් ග්‍රහයන් 9 දෙනා සහ මේ විශ්වයෙන් පරිබාහිරව පවතින එක්තරා විශේෂ ග්‍රහ වස්තුවක්. ඒ සියල්ල ජයගත් නිසා තමයි මහා රාවණ රජු සක්වල ජයගත්ත කියලා කිව්වේ. සක්වල ජයගත්ත කියලා. අද පිට සක්වල ජීවීන් හොයන්නේ මේ සක්වලේනේ. අඟහරු කියලා කියන්නේ මේ සක්වල මේ චක්‍රාවාටයේ ඇතුළේ තිබෙන ග්‍රහයයි. ඒතර 10ක් තිබෙනවා. මේන් පිටස්තරවත් තිබෙනවා. ඒ නිසා ඔබව ප්‍රශ්නෙට උත්තරේ අපිට ඉන්න ඕන තරම් තැන් මේ විශ්වයේ තියෙනවා. මා ඇහුවේ ගයන්ගෙන් ගයන් ඒ කාලේ ඔබ හිටියද කියන ප්‍රශ්නේ විතරයි. දැන් ඔබට යම්කිසි රාජකාරියක් පැවරලා ඇතිනේ මේ මිනිස්සුත් භාවයත් එක්ක. මට කියන්න පුළුවන් මොකක්ද මේ ප්‍රධාන රාජකාරිය කියලා. පළවෙනිම රාජකාරිය තමයි රාවණා ඉතිහාසය පිළිබඳව සත්‍ය මේ සමාජය තුල කෙලින් සිටවීම. මේ හෙළ භූමිය තුල රාවණා ඉතිහාසය පිළිබඳව නිවැරදි මතවාදයේ සමාජගත කිරීම. ඒකට හේතුව රාවණා ඉතිහාසය සම්බන්ධයෙන් කොහෙන් කොහෙන්නෝ අහුලාගත් කරුණු කියමින් මේ ඉතිහාසයේ විකෘති වීම තවදුරටත් වෙන්න දෙන්න බෑ. එහෙම වුණොත් මිනිස්සු Taman විසින්ම ප්‍රතික්ෂේප කරනවා නෑ මෙහෙම ඉතිහාසයක් තිබිලා නෑ මේ සියල්ල බොරු කියලා. නමුත් මේ ඉතිහාසයේ සත්‍ය බව ඔප්පු කිරීම තමයි ප්‍රථම රාජකාරිය බවට පත් වෙන්නේ. ඒ නිසා අපි මිනිසුන්ගේ මතවාදයේ සකස් කිරීම ඉතාම ක්‍රමානුකූලව සහ ඔවුන්ට තේරෙන භාෂාවෙන් ඔවුන්ට පැහැදිලිව පෙනෙන ඔප්පු කළ හැකි සාධක ඔස්සේ කළ යුතුයි. ඒ තමයි ක්‍රමෙන්. සාමාන්‍යයෙන් ටිකක් දුර්ලභ ගණේ එහෙම නැත්නම් ඉතිහාසයේ යම් යම් කාරණා මතභේදාත්මකව නැත්නම් මතභේදයට තුඩු දෙන ප්‍රශ්න සම්බන්ධයෙන් කතා කරද්දී ඊට අදාළ සම්පත්දායකත්වයේ සපයන පුද්ගලයන් පිළිබඳව අපි ටිකක් ගැඹුරෙන් අධ්‍යයනය කරන්නට ඕනේ. අපි ටිකක් ගැඹුරෙන් කතා කරන්නට ඕනේ. එහෙම කතා කිරීම තුළ තමයි මේ පරිවිඩේ අපිට සමාජගත කරන්න පුළුවන්. සමාජගත කිරීම කෙසේ වෙතත් ඔබට හරි හමන් විදිහට තේරෙන විදිහට මේ දේ කතා කරන්න පුළුවන් වෙන්නේ. කයන් වසර 4000කට එහා ඉන් පසු ඔබ එකපාරටම මේ විදිහට එනවා. තමයි රාජකාරියක් ඇතු වෙන්නේ. කැමති නම් විතරක් මේකට උත්තරයක් දෙන්න. අකමැති නම් තහනම් නම් ඍජුව ප්‍රතික්ෂේප කරන්න. ඔබට මතකද වසර ඔය වසර 4100ක් හෝ 200ක් හෝ 300කට එහා ඔබේ චරිත ස්වභාවය. ඒ වෙලෙ ඉගිරිම තහනම්.
ඒ අනවශ්‍යයිනි දැන් හේතුව මම එන රාජකාරී රාවණා ඉතිහාසය මතු කිරීමයි මගේ පුද්ගල චරිතයේ හුවා දැකීම හෝ මතු කර ගැනීම කිසිසේත්ම කළ යුතු නැහැ අවශ්‍ය නැහැ නමුත් මාධ්‍ය කටයුත්තක් නිසා මට ඒක අවශ්‍යයි එහෙන ස්වරූපයක් අවශ්‍ය නැහැ ඔබට ස්වරූපේ බලා ගන්න ඕන නම් මම ඔබට ඡායාරූපයක් ලබා දෙන්න මට සමාවෙන්න මට කියන්න මහරා රාවණ රාජ සමයේ මේවන විට ඔබ මොනවද ගවේෂණ කළ හොයාගත්තේ රාවණ රජුගේ ඉතිහාසය පිළිබඳව දැන් අධ්‍යයනයේ ඉන්න මිනිසුන්ට ඔප්පු කිරීම සඳහා අධ්‍යයනය තුල සඳහන් වන පොත්පත් ඕනෑ තරම් තිබෙනවා ඊට අමතරව රාවණ රජ දැන් රාජාවලිය සඳහන් වෙනවා රාවණාගේ අධර්මෙන් රාවණ කෝට්ටයත් මාලිගා 520ත් වීදි සාරලක්ෂයත් මුහුදට ගිලී ගියයි දැනගත යුතුයි කියලා එහි අවශේෂ කොටස් මේ මේ භූමිය තුල තවමත් තියෙනවා දැන් මේ ඉන්නේ අපේ රටේ අපි මීට වසර 4400කට 5000කට එහා පැත්තේ දැකපු අපේ හෙළදීපේ අටෙන් එකක අටෙන් එකක් වගේ කුඩා කොටසක් මේ තියෙන්නේ. එතන මේ කුඩා කොටස ඇතුලේ ඉතිරි වෙච්ච නටබුන් වෙච්ච ගරා වැටිච්ච බොහෝ දේ මහරාවණාට සම්බන්ධ බොහෝ දේ තවමත් මේ මව්පුලෙ තිබෙනවා. ඔබට අවශ්‍ය නම් මහරාවණා විසින් මේ භූගතව නිර්මාණය කරපු විශාල ජනපද පෙන්වන්නට මම පුළුවන්.